ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් ආවා රසම රස කේක් එකක් හදාගන්න විදිය. හරිම ලේසි මේ කේක් එක හදාගන්න. ඒ විතරක් නෙමෙයි බේකින් පවුඩර් බටර් මම පාවිච්චි කරන්නේ නැහැ මේ කේක් එක හදාගන්න. ඒ දෙක පාවිච්චි කරේ නැහැ කියලා මේ කේක් එකේ රසයට කිසිම හානියක් වෙන්නේ නැහැ. හරිම ලස්සනට සොෆ්ට් හදාගන්න පුළුවන්. හදාගන්න ගොඩක්ම ලේසි වේදමත් අඩුයි. සාමාන්‍යයෙන් ඔයා මේ වගේ කේක් එකක් කඩෙන් අරගන්නකොට 3000ක් 4000ක් වගේ ගාණක් යනවා. හැබැයි ඔයාට ගෙදර හදාගත්තාම ඒ ප්‍රමාණයෙන් භාගයක්වත් යන්නේ නැහැ වියදම. හරිම ලේසි ලස්සනට හදාගන්නත් පුළුවන්. කේක් ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට උනත් ඔන්න මේ කේක් එක නම් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේ කේක් එක හදාගන්න අරගත්ත දේවල් ටික description box එකේ දැම්මා. ඔයාට එතනින් බලන්න පුළුවන්. එහෙනම් බලමු මේ කේක් එක හදාගන්නේ කොහොමද කියලා. මම අරගත්ත තරමක බිත්තර තුනක්. ෆ්‍රිජ් එකේ හැම බිත්තර තිබ්බනම් කාමර උෂ්ණත්වයට ආවට පස්සේ අරගන්න. ඒ වගේම ඔයා මේ භාජනයේ වතුර බින්දුවක්වත් තියාගන්න එපා. හොඳට පිහදාලා අරගන්න තෙත ගතිය තියෙනවා නම්. ඉස්සෙල්ලාම පොඩ්ඩක් පෙනෙනකම් බීට් කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 120ක්. සීනි ටික එකතු කරලා ක්‍රීම් එකක් ගානට එනකම් බීට් කරගන්න ඕනේ. බීටරේ උපරිම වේගයෙන් විනාඩි 1.5ක් විතර යනකොට ඔයාට ඒ ගානට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ටිකක් ඉඩ තියෙන භාජනයක් අරගන්න. මේ බලන්න බීටර එක උස්සපුවාම පදම මේ ගාන නෙමෙයි මීට වඩා උකු පදමක් එන්න ඕනේ. තව ටිකක් බීට් කරගන්න. ඔන්න දැන් බලන්න පදම තින් කිරි පදමට වැටෙන්නේ. මෙන්න මේ ගානට තමයි ඔවා බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ බීටර් එක අයින් කරන්න. දැන් මම එකතු කරගන්නවා පිටි ග්‍රෑම් 100ක්. ෆාම් පිටි අරගන්න පුළුවන්, එහෙම නැත්නම් කේක් පිටි අරගන්න පුළුවන්. මේ දෙකම හලලා එකතු කරගන්න. බේකින් පවුඩර් එකතු කරගන්න ඕනේ නැහැ මේ කේක් එක හදාගන්න. බේකින් පවුඩර් එකතු කරනවා නම් බිත්තර වලින් වොලියුම් එක අරගන්න ඕනෙත් නැහැ. එහෙම වුණත් කේක් එක අනවශ්‍ය විදිහට උඩට ඉස්සෙනවා. ඊට පස්සේ පල්ලෙහාට බහිනවා. බේකින් පවුඩර් එකතු කරලා හදා ගන්නවා නම් සාමාන්‍ය කේක් එකක් හදා ගන්න. සාමාන්‍ය කේක් හදා ගන්න විදිහ මම ඕන තරම් ඔයාලට කියලා දීලා තියෙනවා. පිටි ටික එකතු කරගත්තට පස්සේ බීටර් එකෙන් එහෙම කලවම් කරන්න යන්න එපා. පැතලි හැන්දක් අරගෙන ඉක්මනින්ම කලවම් කරගන්න. මේ බලන්න මම කලවම් කරන විදිහ. මෙන්න මේ විදිහට පෙරලා පෙරලා කලවම් කරන්න. අනිත් දේ තමයි ගොඩක් වෙලා කලවම් කර කර ඉන්න එපා. එහෙම වුණොත් බිත්තර වලින් අරගත්ත වොලියුම් එක නැති වෙලා යනවා. මේ බලන්න කලින් තිබ්බ ප්‍රමාණයට වඩා දැන් ටිකක් අඩු වෙලා තියෙන්නේ. තව ටිකක් වෙලා කලවම් කරත් එහෙම මේ ප්‍රමාණය තව අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් කේක් එක ලස්සනට පිම්බිලා එන්නේ නැහැ, රොටියක් වගේ එන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනින් කලවම් කරගන්න. ගොඩක් වෙලා කලවම් කර කර ඉන්නේ නැතුව. ඒ අතරතුර ඔයාගේ අවන් එක ප්‍රීහීට් කරගන්න සෙල්සියස් අංශක 190ට. විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරගත්තා නම් ඇති. රයිස් කුකර් එකේ හදා ගන්නත් පුළුවන්, ලිපේ හදා ගන්නත් පුළුවන්, දර ලිපේ හදා ගන්නත් පුළුවන්. හදන විදිය මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. වීඩියෝ වලට අදාළ ලින්ක් එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. සෙල්සියස් අංශක 190ටම අවන් එකේ හීට් එක තියාගෙන විනාඩි 25ක් 30ක් වගේ බේක් කරගන්න. අවන් එකේ හීට් එකත් එක්ක මේ කාලේ අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ටූපික් එකක් දාලා බලන්න. කේක් බැටේක ගෑවිලා එනවා නම් තව විනාඩි 5ක් 10ක් වගේ බේක් කරගන්න.
අයිසිං කරගන්නවා නම් අවන් එකෙන් එලියට අරගෙන හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඉක්මනින් නිවා ගන්න ඕනි නම් ඔයා ශීතකරණයේ සාමාන්‍ය කොටසට දාන්න. හැබැයි ෆ්‍රිජ් එකට දාපුවම පොඩ්ඩක් වගේ හයි වෙනවා. ඒකට කැමති නැත්නම් ඔයා මේ විදිහට තැටියෙන් අයින් කරලා බේකින් කොල ටිකත් අයින් කරගන්න. ඊට පස්සේ මේ විදිහට නිවෙන්න තියන්න. එතකොටත් ඉක්මනට නිවා ගන්න පුළුවන්. උපරිම පැය දෙකහමාරක් තුනක්වත් හොඳට නිවෙන්න තියන්න. නැත්නම් අපි අයිසිං එකක් කරගත්තොත් අයිසිං එක දිය වෙනවා. ඒ වගේම ක්‍රීම් ටොපින්, ඒ වගේම විපින් ක්‍රීම්, ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට මේ කේක් එක හොඳට නිවිලා තියෙන්න ඕනේ. අද මම ඔයාලට කේක් එක ආවරණය කරගන්න කියලා දෙන්නේ ක්‍රීම් ටොපින් මිශ්‍රණයෙන්. සමහරක් අය මේ මිශ්‍රණය හදා ගන්නකොට වරදිනවා. ඉතින් අපි බලමු හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා හදාගන්න භාජනය, ඒ වගේම බීටර් කටු දෙක හොඳට කූල් කරලා අරගන්න එක. ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසට දාන්නේ නැතුව ඩීපීසර් එකට දාන්න පැය භාගයක් පැයක් විතර. එතකොට හොඳට කූල් කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඔයා කඩෙන් අරගන්න ක්‍රීම් ටොපින් මිශ්‍රණය ෆ්‍රිජ් එකේ තියන්න එපා. සාමාන්‍ය තැනක තියන්න. මම අරගත්තේ ග්‍රෑම් 100 පැකට් එකක්. මේ පැකට් එකෙන් සම්පූර්ණම කේක් එක ආවරණය කරගන්න පුළුවන්. විපින් ක්‍රීම් පවුඩර් එකත් ඔයාට මේ විදිහටම හදා ගන්න පුළුවන්. පැකට් එකේ සඳහන් කරලා ඇති වතුරද කිරිද එකතු කරගන්න ඕනි කියලා. මං අරගත්ත පැකට් එකේ නම් දාලා තියෙන්නේ ශීතකල කිරි එකතු කරගන්න කියලා. පැකට් එකේ නම් සඳහන් කරලා තියෙන්නේ කෝප් එකමාරක් එකතු කරගන්න කියලා. මොන කෝප්ෙන්ද කියලා සඳහන් කරලත් නැහැ, මිලිලීටර් ගානක් සඳහන් කරලා තිබ්බෙත් නැහැ. ඒ හින්දා මං එකතු කරගත්තා මිලිලීටර් 180ක්. මිලිලීටර් 200ක් එකතු කරගන්න හදලා තමයි 20ක් අඩු කරලා එකතු කරගත්තේ. මෙන්න මෙතනදී තමයි ගොඩක් අයට වරදින්නේ. ග්‍රෑම් 100 පැකට් එකට කූල් කරපු කිරි මිලිලීටර් 180ක් එකතු කරගත්තා. විනාඩි 1මාරක් 2ක් වගේ බීට් කරගෙන යනකොට ඝන වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට මේක ක්‍රීම් එකක් ගන්නට ඕන නම් ක්‍රීම් එකක් ගන්නට ආවට පස්සේ නතර කරගන්න පුළුවන්. පොඩ්ඩක් ගන්නට ඕන නම් තව ටිකක් වෙලා බීට් කරගන්න වෙනවා. ඉතින් මම ක්‍රීම් එකක් ගන්නට තියෙද්දි නතර කරගන්නවා. ඔයාලට මේ මිශ්‍රණයෙන් අතුරු පස වර්ග හදා ගන්නත් පුළුවන්. මිශ්‍රණය හදාගත්තට පස්සේ කේක් එක ආවරණය කරගන්නේ නැත්නම් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසට දාන්න, නැත්නම් දිය වෙන්න බලනවා. දැන් නම් කේක් එක හොඳට නිවිලා තියෙන්නේ. සෑන්ඩ්විච් කරගන්න හින්දා කොටස් දෙකකට වෙන් කරගන්නවා. කොටස් තුනකට වෙන් කරගන්නත් පුළුවන් ඔයාට. උඩ ටික සමානව බේක් වෙලා තියෙන හින්දා මං උඩ ටික කපලා අයින් කරගන්නෑ. ඔයා කැමති නම් උඩ ටික කපලා අයින් කරගන්න. කස්ටමර් කෙනෙකුට එහෙම දෙනවා නම් උඩ ටික අනිවාර්යයෙන්ම කපලා අයින් කරන්න. මම මේ කේක් එක සාමාන්‍යයෙන් ගෙදරට කන්න හදාගන්න හින්දා මේ විදිහට මර ගන්නවා. අනිත් දේ තමයි කේක් එක හොඳට නිවිලා තියෙන්න ඕනේ. නැත්නම් ක්‍රීම් ටොපින් එක දිය වෙන්න බලනවා. බටර් බේකින් පවුඩර් දාලා හදාගත්තේ නැහැ කියලා කේක් එකට කිසිම වෙනසක් වෙලා නැහැ. හරිම ලස්සනට කේක් එක ඇවිල්ලා තියෙනවා. මේ බලන්න කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. ඒ වගේම ස්පොන්ජ් එකක් වගේ. කේක් එක බෝඩ් එකට අලව ගන්න. ඊට පස්සේ සීනි සිරප් එකෙන් පොඟව ගන්න. සීනි සිරප් එක හදාගන්නේ සීනි මේස හැන්දකට ඇලතුරු මේස හැන්දි 6ක් විතර එකතු කරලා. සීනි ටික හොඳට දිය කරගන්න. ඒ වගේම ඔයා කැමති එසෙන්ස් වර්ගයක් එහෙම තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. එසෙන්ස් වර්ගයක් නැත්නම් අන්නාසි පිටි දෙක තුනක් වගේ එකතු කරගන්න. එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකට තුනට කපලා දාගන්න. සමහරක් අය චොකලට් කේක් කනකොට ටිකක් තෙත ගතියට කන්න කැමති. එහෙම තෙත ගතියට එන්න නම් සීනි සිරප් පොඩ්ඩක් වැඩිපුර හිය ගන්න. ඊට පස්සේ සෑන්ඩ්විච් කරගන්න. ඊට පස්සේ සීනි සිරප් වලින් ආයෙත් පොඟව ගන්න කේක් එක.
केक का संपूर्ण कवर कर केक का कवर करके पास फ्रिज के सामान्य कोटसट दैक भीतर ये अतर तो मन चॉकलेट गणेश का खदा गण हदाने चॉकलेट के अली देखा कर गवा एक फ्रेश मिल्क मेसा देख को तेगत करना पास डबल बॉइल क्रमेट दिए कर गना सामान्य खान गण चॉकलेट ना तो अरगान पुलवा ඒ වට නම් කිරි එකතු කරනකොට පොඩ්ඩක් අඩුවෙන් එකතු කර ගන්න. චොක්ලට් ටික එක දිගට මෙන්න මේ වගේ වැටෙනකම්ම දිය කර ගන්න. ඊට පස්සේ අයින් කර ගන්න. අයින් කරගත්ත ගමම කේක් එක උඩින් එහෙම දා ගන්න එපා. ක්‍රීම් ටොපින් එක සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා රස්නෙට. එහිඳ හොඳට නිවෙන්න තියන්න ඕනේ. නිමෙනකොට හයි වෙන්නෙත් නෑ ෆ්‍රෙෂ් මිල්ක් පොඩක් වැඩිපුර දාගත්ත හින්දා. පොඩක් මේ වගේ කලත කලත ඉන්න. එතකොට ඉක්මනින්ම නිවා ගන්න පුළුවන්. ඒ අතරතුර මම කජු මද හතරක් පහක් හීනියට කපා ගත්තා. චොක්ලට් ටික හොඳට නිමුණට පස්සේ කේක් එක උඩින් දා ගන්න. මේ විදිහට හදා ගන්නකොට ගොඩක් තද කරලා හදා ගන්න එපා. චොකලට් ටික විතරක් ඇදලා ගන්න. මේ විදිහට අයිනට ගෙනහලා නතර කරන්න. ගලාගෙන ගිය චොක්ලට් ටික වටේ ගාන්න සුදු පාට ටික පොඩ්ඩක් ඉතිරි වෙන්නත් එක්ක ඊට පස්සේ කජු ටික පොඩ්ඩක් තවර ගන්න චොක්ලට් වල ගොඩක් තවර ගන්න ඕනේ නැහැ කජු කියලා පේන්න ඕනේ පොඩ්ඩක් විතර චොක්ලට් ගෑවුනා නම් ඇති මං මුලින් අරගත්ත කජු ටික නම් මදි වුණා ඊට පස්සේ මං ආයෙත් කජු ටිකක් කපලා ගත්තා මේ තියෙන්නේ 2D නොසල් එක මේ කේක් එකට නම් මල් පහක් වගේ තියා ගන්න පුළුවන් මල්ටිකට උඩින් ඔයා තියාගන්න ස්ට්‍රෝබෙරි එහෙම නැත්නම් චෙරි මම මේ දෙකම හොයන්න ට්‍රයි එකක් දුන්නා හැබැයි මට හම්බුනේ නැහැ චොක්ලට් කැලි තියාගන්නත් පුළුවන් චොක්ලට් කැලි තියාගන්නවට වඩා චෙරි එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි තියාගත්තම තමයි මේ කේක් එක ලස්සන ඉතින් මම ඒ හින්දා ජෑම් තියාගත්තා ජෑම් තියලා හදාගත්තමත් හරි ලස්සනයි මේ කේක් එක
මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් කඩේ වගේම හරිම ලස්සනට කේක් එකක් හදාගන්න. කේක් එක කපනකොටත් පුළුවන් වගේ. බර්ත්ඩේ කේක් එකකට නම් ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ කේක් එක. තේමේසෙට තියන්න කෑලි කපලා අරගන්නත් පුළුවන්. ඕනිම විශේෂ අවස්ථාවකට ඔයාට අරගන්න පුළුවන් කේක් එක මේ විදිහට හදාගත්තම. කඩේ විදිහටම ලස්සනට හදාගන්නත් පුළුවන්. ඔයාලා මේ කේක් රෙසිපි එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. කඩින් අරගන්නවා වගේ වියදමෙන් භාගයක්වත් ඔයාට යන්නේ නැහැ මේ කේක් එක හදාගන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලේසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.